යමයි වස්සාන කාලෝ මේ වස්සාන කාලයයි බුදු සරණයි ඔබ සැමටම ධම්මහවේ ධම්මති රක්ඛචාරි ධර්මෙහි හැසිරෙන්නා ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දර්ශනේ පිළිපදින ඒ අනුගමනය කරන සුවහසක් සදැහැති ශ්‍රාවක ඔබ මෙලෙස බෞද්ධයා මාධ්‍යාලය සමග එක්ව සිටින්නේ අද උදෑසන සජ්ජායනා කරන්නට යෙදුණු මජ්ක්‍ධිම නිකායේ මාගන්ධිය සූත්‍රය ඇසුරෙන් ඔබ වෙත ගෙන එන ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට ඒ උතුම් පින්කම ලෝවැසි ජනතාවට අනුකම්පා පිණිස ඔබට සමීප කරන්නට මේ පුණ්‍යවන්ත භූමියට වැඩම කොට වදාලා පොකුණු විද ශ්‍රී විනයාලංකාරාම වාසී ශාස්ත්‍රපති කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ අපි උන්වහන්සේව පාද නමස්කාර පූර්වක පිළිගන්නවා මේ පුණ්‍ය කටයුත්තට අද මේ උතුම් පින්කමෙහි දායකත්වය ගැන කටයුතු කරන්නේ මහරගම නාගහවත්ත පාර අංක 84 න් 3 නිවසේ පදිංචි TM හලිකීන් හසන් සහ කාන්ති හසන් මහත්මිය මහත් මහත්මීන් සහ දරුදරියන් විසින් ඒ සීල දනගේ ප්‍රාර්ථනාවනුත් සඵල වේවායි කියන යහපත් පිරිසිදු සිතුවිල්ලෙන් අපි ධර්මානුශාසනාව ආරම්භ කරන්නට සැරසෙන්නේ ඊට පෙර අතුව මේ पुण्य भूमि तेंपत स्थित බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා වහන්සේට මල් පූජා කරන්නට අපි ඇරුම් කරනවා දායකත්වය ගැන කටයුතු කරන ඒ දායක මහත්ම මහත්මීන් වෙත අපි සාදුකාරයක් පවත්වා හිතින් මෙනෙහි කරගමු මේ මල් අපි පුද දෙන්නේ අපගේ ජීවමාන බුදුරජාණන් වහන්සේටයි කියා උන් වහන්සේට මේ මල් පූජා වේවා සාදු 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 ධර්මදේශනාව ආරම්භ කරන්නට මත්තෙන් සංස්කෘතියත් සමග බද්ධව කරන තවත් සුවිශේෂ කාර්යභාරයක් තිබෙනවා. දේශකයන්න් වහන්සේට ධර්මදේශනාව සඳහා ඇරයුම් කිරීම. අපි දායක සුපින්වත් ඔබට සිහිපත් කරනවා ධර්මදේශකයන්න් වහන්සේට දැහැත්වට්ටි පිළිගන්වා ධර්මදේශනාවට ආරාධනා කරන ලිස්ත. ලෝවැසි ජනතාවට ඉමහත් ශාන්තියක් වෙනවා ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබෙන අවස්ථාව අපි දේශකයන්න් වහන්සේට ගෞරවයෙන් එලෙස දැහැත්වට්ටියේ පූජා කරමින් ආරාධනා කරන්නට ඊදුනා ධර්මදේශනාව ආරම්භ කරන්නට ආරම්භ කරන්නට එසේනම් පංචශීලයේ සමාදන් වන්නට සාදුකාරයක් පවත්වා අපි নমස්කාර පාඨය කියමු අවසරයි අපේ හාමුදුරනේ නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට ථානාවේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානාවේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආම භන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සතු සතු ආ
ආරෝග්‍ය පරමාලාභා නිබ්බානං පරමං සුඛං අට්ඨංගිකෝච මග්ගානං ඛේමං අමත ගාමිනං තී සතු 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 සද්ධාවන්ත පින්නතුනි දිනපතා සවස් කාලයේ සිදු කෙරෙන සූත්‍ර දේශනා ඇසුරෙන් පැවැත්වෙන විශේෂ ධර්මානුශාසනාවෙහි අද දවසට නියමිතව පවතින්නේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසකයට අයත් මාගන්ධිය සූත්‍රය. මේ මාගන්ධිය සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුරු ජනපදයේහි කම්මාස ධම්ම කියන නියම් ගමෙහි වැඩ වාසය කරන කාලවකවානුවක් තුල. බුදුරජාණන් වහන්සේ විවිධ ආගමික නායකයන් හමු වෙන්නට, ඒ වගේම විවිධ දෘෂ්ටිවාද ඇතිව කටයුතු කරන පුද්ගලයන් හමු වෙලා සුහදශීලීව කතා බහ කරන්නට, ඒ අයගේ දෘෂ්ටිය පිළිබඳව, ඒ වගේම තමන් වහන්සේ දේශනා කරන මේ ගැඹීර චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ඔවුන්ට පහදා දෙන්නට බොහෝ අවස්ථාවල ගම් දනව්වල සැරිසරමින් ඒ මහඟු බුද්ධ කෘත්‍ය ඉටු කළේ. මෙසේ තථාගතයන් වහන්සේ කුරු ජනපදයේහි කම්මාස ධම්ම කියන නියම් ගමෙහි සැරිසරන කාල වකවානුවේහි භාරද්වාජ ගෝත්‍ර කියන බ්‍රාහ්මණ, එහෙම නැත්නම් භාරද්වාජ ගෝත්‍රයේහි සුප්‍රකට බ්‍රාහ්මණේ තමන්ගේ ගිනි දෙවලෙහි, ඒ කියන්නේ අග්නි දේවතාවුන්ට පූජා කරන්නට නිතර ගිනි පුදන තමන්ගේ දෙවලෙහි තථාගතයන් වහන්සේට වැඩ සිටින්නට අසුණක් පනවලා දුන්නා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම්කිසි පැහැදීමක් මේ භාරද්වාජ බ්‍රාහ්මණයා තුල පැවතුණා. ඒ නිසා තථාගතයන් වහන්සේ වැඩම කිරීම සාදරයෙන් පිළි අරගෙන උන්වහන්සේට වැඩ සිටින්නට තමන් වහන්සේ ගිනි පුදන දෙවල තුලම යහනක් පනවලා දුන්නා. තන මෙට්ටයකින්, තන කොළ වලින් සකසපු මෙට්ටයකින් බුදුරජාණන් වහන්සේහි වැඩ ඉඳලා උදෑසන පිණ්ඩපාතය සඳහා බැහැරට නික්ම වැඩම කළා. පිණ්ඩපාතේ ගිහිල්ලා දන් වළඳලා දිවා විහරණය සඳහා උන්වහන්සේ ඒ ආසන්නයේ තිබුණු වනලැහැබක එක්තරා රුක් මුලක ධ්‍යාන ඵල සමාපත්තියෙන් සමවැදිලා ඒ සමවත් සුවෙන් කල්ගත කරමින් වැඩ හිටියා. මේ අවස්ථාවේ මාගන්ධිය කියන පරිබ්‍රාජකයා ඒතනත්තා දහවල් කාලේ ටිකක් කායික ව්‍යායාමයේ සඳහා ඇවිදිමින් ඉන්න අතරතුරේ මේ භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයාගේ ගිනි දෙවල වෙත පැමුණුණා. පැමිණිලා සතුටු සාමීචියේ කතා කරනකොට දුටුවා අර පැත්තකින් පනවලා තියෙන ආසනය. දැකලා අහනවා, කවුරුන් සඳහාද මේ තන ඇතිරියක් පනවා තිබෙන්නේ? හරියට ශ්‍රමණේකට උචිතාකාරයෙන් පනවපු සයනාසනයක් වගේ. මේක කවුරුන් උදෙසා පනවන ලද්දක්ද කියලා අර මාගන්ධිය පරිබ්‍රාජකයා භාරද්වාජ බ්‍රාහ්මණයාගෙන් විමසු. එතෙන්දි භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා සිහිපත් කරනවා, ශාක්‍ය කුලයෙන් නික්මිලා පැවිදි වුණු ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මෙහි වැඩියා. උන්වහන්සේ උදෙසායි මේ ආසනය පනවලා තියෙන්නේ. උන්වහන්සේ පිළිබඳව මහා කීර්තිරාවයක් පැතිරෙනවා. උන්වහන්සේ රාගාදී සියලු කෙලෙසුන් නසා සියලු දෙවි මිනිසුන්ගේ පූජා සත්කාර ලබන්නට සුදුසු නිසා උන්වහන්සේ අරහන් කියලා හඳුන්වනවා. ඒ වගේම තමන් වහන්සේ විසින් සියල්ල මැනවින් අවබෝධ කරගත් නිසා සම්මා සම්බුද්ධ කියලා හඳුන්වනවා. මේ විදිහට තථාගතයන් වහන්සේ හඳුන්වන මේ
නව රහාදී ගුණයන් එකින් එක පැහැදිලි කරලා මේ භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා මාගන්ධිය පරිබ්‍රාජකයාට බුදුහාමුදුරුවන්ගේ ගුණ කියා හිටියා. අන්න ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වැඩියා. උන්වහන්සේටයි මන් මේ තන ඇතිරිය සකසලා මේ ශයනාසනේ පනවලා තියෙන්නේ කියලා කිව්වා. කියනකොටම මාගන්ධිය පරිබ්‍රාජකයා කියනවා, අපෝයි මේ උදේම අද දහවල් කාලේ මේ නොයසිය යුත්තක් ඇහුවේ, නොදැකිය යුත්තක් දැක්කේ. මේ විදිහේ ශ්‍රමණයෙක් වෙනුවෙන් පනවපු ආසනයක් අද දවසේ දුටුවා කියන එක, ඒක අද දවසේ මහා අවාසනාවක්, මහා අභාග්‍යයක්. කුමට මම මෙතනට පැමිණියාද, කුමකට මෙබඳු දෙයක් අහන්නට දකින්නට ලැබුණද, ඒක මහා අවාසනාවක් කියලා ප්‍රකාශ කළා. පස්සේ අර භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා කියනවා, එහෙම කියන්න එපා, ඒ ශ්‍රමණ භවත් ගෞතමයන් පිළිබඳව ශ්‍රමණයෝත් ගෞරවයෙන් කතා කරනවා, බ්‍රාහ්මණයෝත් ගෞරවයෙන් කතා කරනවා, ශාක්‍යයෝත් රජවරුත් ගෞරවයෙන් කතා කරනවා, අවශේෂ සියලු ජනතාවම උන්වහන්සේ වෙනුවෙන් ගෞරවයෙන් කතා කරනවා. ඒ නිසා ඔහොම නිග්‍රහශීලීව එබඳු කවුරුත් ගරු කරන කෙනෙකුට ওই විදිහෙන් කතා කරන්න එපා. එතකොට අර මාගන්ධිය පරිබ්‍රාජකයා කියනවා, ශ්‍රමණ ගෞතමයන් කියලා කියන්නේ අන් අයගේ අභිවෘද්ධිය නසන කෙනෙක්. තමන්ගෙත් අභිවෘද්ධිය නසා ගන්න, අනුන්ගෙත් අභිවෘද්ධිය නසන පුද්ගලයෙක්. අපේ සූත්‍රවල කියවෙන හැටියට නම් ශ්‍රමණ ගෞතමයන් කියන්නේ අන්න ඒ විදිහේ මහා විනාශකාරී කෙනෙක්, හැම දිනාගේම අභිවෘද්ධිය නසන පුද්ගලයෙක්. එහෙම කියනකොට භාරද්වාජ බ්‍රාහ්මණයා නැවතත් කියනවා, එහෙම කියන්න එපා, එහෙම කතා කරන්න එපා, පරිස්සමින් කතා කරන්න. මේ වගේ වැදගත් කෙනෙක් පිළිබඳව, කවුරුත් ගරු කරන කෙනෙක් පිළිබඳව කතා කරනකොට ඊට වඩා ටිකක් පරිස්සම් වෙලා කතා කරන්න. පස්සේ මාගන්ධිය පරිබ්‍රාජකයා කියනවා, අමුතුවෙන් පරිස්සම් වෙන්න දෙයක් නැහැ. අපේ සූත්‍රවල එන හැටියට නම් ශ්‍රමණ භවත් ගෞතමයන් කියන්නේ අභිවෘද්ධිය නසන විනාශකාරී කෙනෙක්මයි. ඒ නිසා ඔබ නිහඬ වෙනවා නම් ශ්‍රමණ භවත් ගෞතමයන් ආපු වෙලාවක මම ඇවිල්ලා මූණට මම මේක කියන්නම්. ඒ ගැන මට අමුත්තක් නැහැ. ඔබට ඒක බරක් නොවේ නම්, ඔබට හිතට පීඩාවක් නොවේ නම්, මම ඇවිදින් ශ්‍රමණ භවත් ගෞතමයන්ට මූණටම මේක කියන්නම් කියලා නික්මිලා ගියා. බුදුරජාණන් වහන්සේ සමවත් සුවෙන් සමාධියට සමවැදිලා, ඵල සමාපත්තියට සමවැදිලා ඉන්න අවස්ථාවේ මේ කතා සල්ලාපය බුදුරජාණන් වහන්සේ දිබ්බ සෝත ඥානයෙන් ශ්‍රවණය කළා. ශ්‍රවණය කරලා බුදුරජාණන් වහන්සේ ඵල සමවතින් නැගිටලා සක්මන් කරමින් නැවත වරක් භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයාගේ අර ගිනි දෙවොල වෙත වැඩම කළා. වැඩම කළාම භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා බුදුහාමුදුරුව සාදරයෙන් පිළි අරගෙන අර තන ඇතිරෙහි වඩා හිඳවලා සතුටු සාමීචී කතා කරන්න පටන් ගත්තා. එහෙම කතා කරනකොටම බුදුහාමුදුරුව අහනවා, භාරද්වාජ, දැන් ටිකකට කලින් මේ තන ඇතිරිය පිළිබඳවම ඔබත් ඒ වගේම මාගන්ධිය පරිබ්‍රාජකයාත් අතර යම් කතා සල්ලාපයක් ඇති වුණා නේද? මෙහෙම අහනකොට භාරද්වාජ බ්‍රාහ්මණයාගේ ශරීරයේ ලොමු දැහැගැන්වෙන්නට පටන් ගත්තා. ප්‍රීතියෙන් සහ උද්වේගයෙන් පිනා යමින්, ස්වාමීනි, හරි පුදුමයි, හරි ආශ්චර්යයි, මම මේ ඔබ වහන්සේට කියන්නමයි ලෑස්ති වුණේ මේ විස්තරේ. මම කියන්නත් ඉස්සෙල්ලා ඔබ වහන්සේම මගෙන් ඇහුවා. ඔබ වහන්සේගේ නුවණින්, ඔබ වහන්සේගේ දිබ්බ සෝතයෙන් ඒ කාරණේ දැනගත් හැටි ආශ්චර්යයි ස්වාමීනි. මම මේ කියන්නමයි ලෑස්ති වුණේ, කියන්නත් කලින් ඔබ වහන්සේ මගෙන් ඒ කාරණේ විමසුවයි කියලා මේ විදිහෙන් ආශ්චර්ය අද්භූත භාවය ප්‍රකාශ කළා. මේ විදිහෙන් කතාබහ කරමින් ඉන්න අතරතුරේ ඔන්න මාගන්ධිය පරිබ්‍රාජකයා නැවතත් එතනට පැමුණුණා. පැමිණිලා බුදුරජාණන් වහන්සේගේ පසෙකින් වාඩි වෙලා ආගිය තොරතුරු කතා කරලා සතුටු සාමීචයේ කතා කරනකොට බුදුරජාණන් වහන්සේ අර පෙර සිදු වෙච්ච කතාබහ කිසිවක් ගැන සිහි කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ දහම් කරුණු පැහැදිලි කරන්නට පටන් ගත්තා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා, මාගන්ධිය, මේ ඇස කියන එක රූපය ආරාම කොටගෙන
ඒ කියන්නේ ආරාමයයි කියන්නේ ඇලෙන තැන, වාසස්ථානය. ඇසේ වාසස්ථානය තමයි ඇස, ඇලෙන තැන තමයි රූපය. කනේ වාසස්ථානය කන, ඇලෙන තැන තමයි ශබ්දය. දිවේ වාසස්ථානය දිව, ඇලෙන තැන තමයි රසය. කයේ වාසස්ථානය කය, ඇලෙන තැන තමයි පොට්ටබ්බය. මේ විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ඇස කියන එක රූපය ආරාම කොටගෙන රූපේහිම ඇලී ගැලී රූපයම ආස්වාදනය කරමින් පවතින. නමුත් තථාගතයන් වහන්සේ මේ ඇසෙහි සංවරය පිණිස කටයුතු කරනවා. තථාගතයන් වහන්සේ ඒ ඇසින් රූප දැකලා රූපවල ඇලෙන්නට යන්නේ නැහැ. රූපවල බැඳෙන්නට යන්නේ නැහැ. නිමිති අනුනිමිති වශයෙන් ගන්නෙ නැහැ. ඒ රූප මාත්‍රෙන් ඒ රූප සංඥා නිසා රාග, ద్వේෂ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන ආදී තථාගතයන් වහන්සේ ගොඩනගන්නේ. පරිබ්‍රාජකය තථාගතයන් වහන්සේ මේ රූපයේ ඇසුරු කොට පවතිනා වූ ඇස සංවර කිරීම පිණිස, දමනය කිරීම පිණිස, ආරක්ෂා කිරීම පිණිස, සුරක්ෂිත කිරීම පිණිස ක්‍රියා කරනවා, පිළිපදිනවා. ඒ නිසාම තථාගතයන් වහන්සේ අන් අයටත් ඇස සංවර කිරීම පිළිබඳව, ඇස ආරක්ෂා කිරීම පිළිබඳව, ඇස සුරක්ෂිත කර ගැනීම පිළිබඳව, ඇස නිසා රූපය බද්ධ වෙලා හටගන්න කෙලෙස් ධර්ම නූපදීම පිණිස සංහිඳෙන්නට තථාගතයන් වහන්සේ අන් අයටත් ධර්ම දේශනා කරනවා. මේ පිළිබඳව හිතලද ඔබ කියන්නේ ශ්‍රමණ භවත් ගෞතමයෝ අන් අයගේ අභිවෘද්ධිය නසන කෙනෙක් කියලා? මේ ඇසින් රූප දැකීම පිළිබඳව තථාගතයන් වහන්සේ සංවර වෙන්නට කියලා කරන දේශනාව මුල් කරගෙනද ඔබ චෝදනා කරන්නේ තථාගතයන් වහන්සේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වෘද්ධිනාසකෙක් කියලා? එතකොට අර පරිබ්‍රාජකයා, මාගන්ධය පරිබ්‍රාජකයා කියනවා, ඔව් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්ස, ඒ කාරණය මුල් කරගෙන තමයි මම එහෙම කියන්නේ. ඒ විතරක් නෙමෙයි, අපේ සූත්‍රවලත් ඒ විදිහෙන් කියවෙනවා. පස්සේ බුදුරජාණන් වහන්සේ නැවත කන පිළිබඳවත් එහෙම අහනවා. මේ කන ශබ්දය ආරාම කොටගෙන ශබ්දෙහි ඇලී ශබ්දයම ආස්වාදනය කරමින් පවතිනවා. තථාගතයන් වහන්සේ ඒ කන සංවර කරන්නට, ආරක්ෂා කරන්නට, ගෝපනය කරන්නට, සුරක්ෂිත කරන්නට, ඒ නිසා හටගන්නා කෙලෙස් ධර්ම සංවර කරන්නට තථාගතයන් වහන්සේ පිළිපදිනවා. අන් අයටත් ඒ සඳහා දහම් දෙසනවා. ඔබ ශ්‍රමණ භවත් ගෞතමයන් වෘද්ධිනාසකේ කියලා කියන්නේ මේ කාරණය මුල් කරගෙනද? එතෙන්දෙත් මාගන්ධය පරිබ්‍රාජකයා කියනවා, ස්වාමීනි, ඒ කාරණය මුල් කරගෙන තමයි මම එහෙම කිව්වේ. ඒක මගේම අදහසක් විතරක් නෙමේ, අපේ සූත්‍රවලත් එහෙම කියවෙනවා. මෙහෙම තථාගතයන් වහන්සේ ඇස, කන, නාසය, දිව, කය, සිත කියන මේ ෂඩේන්ද්‍රයන් පිළිබඳව එකින් එක විමසුවා. විමසනකොට මාගන්ධය පරිබ්‍රාජකයා කියනවා, ඔව් ඒ කාරණේ මුල් කරගෙන තමයි මම එහෙම කිව්වේ, අපේ සූත්‍රවලත් ඔහොම කියලා තියෙනවා, ඒකයි මං එහෙම කියන්නේ. පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මාගන්ධය, යම්කිසි කෙනෙක් කාලයක් තිස්සේ ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රියවඩන වූ, තෘෂ්ණාව උපදවන්නා වූ රූපය කෙරෙහි ඇලී ගැලී වාසය කරලා, යම් කලෙකදී ඒවා ඇසුරු කරගෙන ජීවත් වෙද්දී ඔහුට වැටහෙන්නට පටන් ගන්නවා, මේ රූපය උපදින්නේ මෙහෙමයි, මේ ක්ලේශ ධර්මයන් හටගන්නේ මෙහෙමයි, මේවා අහෝසි වෙන්නේ මෙහෙමයි, මේ තුල පවතින ආස්වාදය මේකයි, මෙහි පවතින ආදීනවේ මේකයි, මෙහි නිස්සරණය මේකයි කියලා යමෙකුට වැටහෙනවා. ඒ කියන්නේ මේ ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින්, සිතින් අපි කැමති කැමති අරමුණු අරගෙන ඉතා සුවසේ ජීවත් වෙන පුද්ගලයෙක් ඉන්නවා. මෙහෙම කාලයක් මෙහෙම ජීවත් වෙනකොට ඔහුට දැනෙන්නට ගන්නවා මේකේ මහා පීඩාවකුත් තියෙනවා, මේකේ මහා ආදීනවකුත් තියෙනවා. ඒ නිසානේ අර සැරියුත් මුගලන් දෙනම ගිහි කාලේ උපතිස්ස පරිබ්‍රාජක දෙදෙනා අර නාට්‍ය බලලා බොහෝම ප්‍රීතියෙන් වාසය කරලත් එයයි කල්පනා කළා, මේකනම් නෙමෙයි හැබෑ ධර්මය, මේක නෙමෙයි ලෝකේ යථාර්ථය, මීට වඩා ගැඹුරක් තියෙනවා, අපි ඒ ගැඹුර සොයා ගන්නට ඕනේ, මෙහෙම කල්පනා කළා. ඒ වගේම යස සිටු පුත්‍රයා
තමන්ට තිබුණු මහත් වූ යස ඉසුරු සම්පත් තියෙද්දි ඒව ගැන බොහොම කලකිරීමටපත් වුණා. මහ බෝසතාණන් වහන්සේ මහත්සේ සැප සම්පත් ඇතුව වාසය කරලා පසු කලෙකදී ඒවා පිළිබඳව කලකිරුණා. ඇයි කලකිරුනේ? උන්වහන්සේලා ඒ උත්තමයෝ ප්‍රඥාවෙන් දකිනවා කලක් යද්දී මේවා හටගන්නේ මෙහෙමයි. මේවා නිරුද්ධ වෙන්නේ මෙහෙමයි. ඒවා නැවත නැවත උපද්දවන්නට ගියා මේකෙන් ඇතිවන පීඩාව මේකයි. මේ කාමයන් කියන ඒවා හැමදාම අපි කැමති හැටියට පවතින්නේ නැහැ. ඒවා වෙනස් වෙනවා. කාමය කියන්නේ මොකද්ද? අපි කැමති දේ. ඇසින් දකින්නට කැමති දේ රූපකාමය. කනින් අහන්නට කැමති දේ ශබ්දකාමය. මෙහෙම ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් සහ සිතින් අපි කැමති දේවල් තියනවා. ඒවට තමයි කාමයයි කියලා කියන්නේ. ඒවා අපි කැමති වුණාට හැමදාම එක වගේ තියෙන්නේ නැහැ. වෙනස් වෙනවා. අපි කැමති රසයන්, අපි කැමති සුගන්ධයන්, අපි කැමති දර්ශනයන් හැමතිස්සෙම වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙනකොට ආය ආය අපට ඒවා උපද්දවන්නට වෙනවා. ආය ආය අපට ඒවා සංරක්ෂණය කරන්න වෙනවා. පවත්වන්නට වෙනවා. නඩත්තු කරන්න වෙනවා. මේක මහා පීඩාවක්. මේක මහා කරදරයක්. මෙසේ කලකදී ඒ තනත්තා මෙහි ආදීනවේ දකිනවා. මෙහි යම්කිසි ආස්වාදයකුත් තියෙනවා, ප්‍රියමනාප බවකුත් තියෙනවා. ඒ ප්‍රියමනාපයි කියන කාරණය දකිනවා, ප්‍රියමනාප දේ භුක්ති විඳින්න ගිය තැන මහා වෙහෙසක් පීඩාවකුත් තියෙනවා කියලා දකිනවා. එහෙම දැකලා මේ වෙහෙස පීඩාව දුරු කරන්නට නම් මේ ඇල්මෙන්, මේ තෘෂ්ණාවෙන් නිදහස් වෙන්නට ඕනේ කියලා ඒ කාමයේ පිළිබඳව නිස්සරණයත් ඒ තැනත්තා අවබෝධ කරනවා. මෙසේ යම් කිසි කෙනෙක් ඇලීමෙන් බැඳීමෙන් පංචකාමයේ භුක්ති විඳලා යම් කලෙකදී ප්‍රඥාවෙන් යුක්තව එහි උත්පාදයත්, එහි අභාවයත්, එහි ආශාදයත්, එහි ආදීනවයත්, එහි නිස්සරණයත් කියන මේ කරුණු පහ මනවින් අවබෝධ කරගෙන කාම සම්පත් වලින් ඈත් වෙනවා නම් පරිබ්‍රාජකය එබඳු කෙනෙක් ගැන ඔබ මොකද කියන්නේ? එතකොට මාගන්දිය පරිබ්‍රාජකයා කියනවා, එහෙම කෙනෙක් ගැන නම් ඉතින් මට කියන්න දෙයක් නැහැ. එහෙම අය ගැන අපේ සූත්‍රවල මුකුත් කියවෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මාගන්දිය මම ගිහි කාලේ මට ප්‍රාසාද තුනක් තිබුණා. රම්ම්‍ය, සුරම්ම්‍ය, සුබ කියලා. වස්සාන කාලෙට එකයි, හේමන්ත කාලෙට එකයි, ගිම්හාන කාලෙට එකයි. වැසි කාලේ වැසි සාර මාසයේට මගේ ඒ වස්සාන කාලයේ ඉන්න ප්‍රාසාදයට ගොඩ වුණාම වැහි හාර මාසේ ඉවර වෙනකම් මං කවදාවත් බිමට බැස්සේ නැහැ. දිව්‍යාංගනාවන් වගේ කාන්තාවන් පිරිවරාගෙන ඉතා මිහිරි රාජ භෝජන වළඳමින් තූර්ය නාදයෙන් සංගීතයෙන් තෘප්තිමත් වෙමින් මම දිව්‍ය සම්පත්සේ මනුෂ්‍ය සම්පත් භුක්ති විඳා. මෙහෙම කලක් භුක්ති විඳලා කලකදී මට වැටහුණා මේවා හටගන්නේ මෙහෙමයි, මේවා හෝසි වෙන්නේ මෙහෙමයි, මෙහි පවතින తాවකාලික ආස්වාදය මෙයයි. නමුත් ඒ తాවකාලික ආස්වාදයේ විඳින්නට දීර්ඝ කාලයක් වෙහෙසෙන්නට ඕනේ. එහි මහා ආදීනවයක් තියෙනවා. ඒ නිසා මේන් රැකෙන්නට, මේන් නැගී සිටින්නට පුළුවන් වෙන්නේ මෙහෙමයි කියලා කලකදී මට වැටහුණා. එහෙම වැටහුණු නිසායි මම ඒ සියල්ල අතහැරියේ. දැන් මට ඒබඳු කාමයේ ගැන ඇල්මක් නැහැ. දැන් මට ඒබඳු කාමයේ පිළිබඳව ආස්වාදනයක් නැහැ. ඒබඳු කාමයන් නිසා මගේ මනස නැවත තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒබඳු කාමයක් මම කිසිදාක නැවත අපේක්ෂා කරන්නේ නැහැ. කුමක් නිසාද? ඒ කාමයේ ඇති ආදීනවය, ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් මම මනවින් හඳුනාගෙනයි එය බැහැර කළේ. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කරනවා එතනදී. මාගන්දිය, ඔබ මෙහෙම හිතන්න, යම්කිසි මිනිසෙක් ඉතා උසස් වූ සැප සම්පත් භුක්ති විඳිනවා. තමන් ඇහින් දකින්නට කැමැතිම රූප, කනින් අහන්නට කැමැතිම ශබ්ද, ඉතා ප්‍රියමනාප ස්පර්ශයන්, ආග්‍රහණය කරන්නට කැමැති සුගන්ධයන්, මේ ෂඩේන්ද්‍රයන්ගෙන්ම කැමැති කැමැති දේ භුක්ති විඳිමින් ඉතා උසස් වූ කම්සැප භුක්ති විඳින මේ ලෝකයේ තුල සැපවන්තේ, එහෙම නැත්නම් ධනෙන් ආඩ්‍ය වූ පුද්ගලයෙක් ඉන්නවා. ඒ තැනැත්තා ජීවිතේ විටින් විට කුසල් දහම් රැස් කරනවා. කයින් සුචරිත ධර්මයන්හි යෙදෙමින්,
වචනෙන් සුචරිත ධර්මයන්හි යෙදෙමින් මනසෙන් සුචරිත ධර්මයන්හි යෙදෙමින් අර සැප විඳින ගමන්ම කුසල් දහමුත් සම්පාදනය කරමු. මෙහෙම කුසල් දහම් සම්පාදනය කරලා ඒතනත්තා තවුතිසා දිව්‍ය ලෝකේ දෙවියන් අතර උපදිනවා. ඉපදිලා ඒතනත්තා නන්දන වනයේහි දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන දිව්‍යමය වූ කාම සම්පත් පරිහරණය කරනවා. එහෙම දිව්‍යමය කාම සම්පත් පරිහරණය කරද්දී ඔහු නිකමට වගේ බලනෝ මනුස්ස ලෝකෙ දිහා. බලනකොට ඔහුට පේනවා මනුස්සයෝ මේ දෙතිස් කුණපයන්ගෙන් සැදුම් ලද්දා වූ නව දොරකින් නිරන්තරයෙන් අසුචි වැගිරෙන, නිරන්තරයෙන් මේ රෝම කූපයන්ගෙන් දහඩිය වැගිරෙන, නිතර සෝදලා කවලා පෝලා බෙහෙත් ගල්වලා පිරිසුදු කරලා නඩත්තු කරන්න ඕන මේ හරියට අසුචි ගොඩක් වගේ මේ පංචස්කන්ධයන් ඇසුරු කරමින් බොහෝම ආස්වාදනීය ආකාරයෙන් විඳින කාම සම්පත් ඔහු දෙව්ලොව ඉඳන් දකිනවා. මාගන්ධිය ඔහුට කවදාවත් හිතෙයිද අනේ මේ දෙව් සැප දාලා මනුලොවට යන්න ඕනේ මමත්. මටත් මේ තියෙන දිව්‍ය සම්පත්තියට වඩා මේ දිව්‍ය අප්සරාවන්ට වඩා අර දෙතිස් කුණපයන්ගෙන් සැදුම් ලද්දා වූ ඒ මනුලොව ස්ත්‍රියක් වැළඳ ගන්නා එක සුදුසුයි කියලා ඔහුට යම් දවසක හිතෙනවද? මාගන්ධිය පරිබ්‍රාජකය කියනවා ස්වාමීනි ඒක නම් කවදාවත් වෙන්නේ නැති වැඩ. ඒ මොකද මේ මනුෂ්‍ය ලෝකයේ විඳින කාම සම්පත් වලට වඩා දෙව්ලොව සම්පත්තිය උසස් නිසා ඔහුට නම් කවදාවත් එහෙම හිතෙයි කියලා හිතන්නට බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාගන්ධිය අන්න ඒ වගේ තමයි මම ගිහි කාලේ ඒ දිව්‍යාප්සරාවන් වගේ කාන්තාවන් ඇසුරු කරමින් ඒ වගේම ප්‍රියමනාප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් විඳිමින් මම උසස් වූ කාම සම්පත්තියක් වින්දා. නමුත් යම් කලකදී ඒවාෙහි ආස්වාදය ආදීනවේ නිස්සරණය මනවින් හඳුනාගෙන මම නික්මුණා. ඒ නිකම්ම නික්මුණා නෙවෙයි මම ප්‍රථම ධාන, ද්විතීයි ධාන, තෘතීයි ධාන, චතුර්ථ ධානයන් උපදවාගෙන ඒ චතුර්ථ ධානයෙන් යුක්තව අරහත් ඵල සමාපත්තියට සමවැදිලා සියලු කෙලෙසුන්ගෙන් විනිර්මුක්ත වූ ඵල සමවතට සමවැදිලා නිර්වාණ සුවය භුක්ති විඳිනවා. ඒ නිර්වාණ සුවය මනුෂ්‍ය ලෝකයේ කාම සම්පත් ඉක්මවා පවතිනවා. දිව්‍ය ලෝකයේ කාම සම්පත් ඉක්මවා පවතිනවා. බ්‍රහ්ම ලෝකයේ කාම සම්පත් ඉක්මවා පවතිනවා. ඒ නිසා ඒ නිර්වාණ සුඛය භුක්ති විඳින්නා වූ මම තවදුරටත් මේ පංචකාමයේ කෙරෙහි ඇලෙයි කියලා ඔබ සිතනවද? ඒක විය හැකි දෙයක්ද? එතෙන්දී මාගන්ධිය පරිබ්‍රාජකයා කියනවා ස්වාමීනි ඒක කවදාවත් වෙන්නට පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසයි මම කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාගන්ධිය ඒ නිසයි මම කියන්නේ තථාගතයන් වහන්සේ ගිහි කල මේවා භුක්ති විඳලා ඒවැ ආදීනවේ දැනගෙන ඉන් නික්මිලා ඉන් සංවර වීම පිණිස කටයුතු කරනවා. ඒ නිසා පරිබ්‍රාජකය තථාගතයන් වහන්සේට ශ්‍රමණ භවත් ගෞතමයන්ට කවදාවත් එබඳු කැමැත්තක් මේ කාම සම්පත් පිළිබඳව ඇති වෙන්නේ නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේ අන් අයටත් අනුශාසනා කරනවා කාමය මෙබඳු දෙයක්. ඒ නිදහස් වුණොත් මේ තරම් උත්තරීතර සම්පත්තියක් විඳින්නට පුළුවන් කියලා තථාගතයන් වහන්සේ ලොවට අනුශාසනා කරන්නේ මේ අත්දැකීම ලබන නිසයි. ඔබට එබන්දෙක් පිළිබඳව කිව හැකි දේ කුමක්ද? එතනදි මාගන්ධිය කියනවා ඒ වගේ කෙනෙක් ගැන නම් මට ඉතින් කියන්නට දෙයක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවත් වටිනා උපමාවක් දේශනා කරනවා. මාගන්ධිය මෙහෙම හිතන්න, කුෂ්ඨ රෝගියෙක් ඉන්නවා. මුළු ඇඟ පුරාම කුෂ්ඨ හැදිලා තනින් තනින් බුබුලු දාලා මේවා කසනවා. දිවා රාත්‍රී කසනවා. මේ තැනැත්තා නියපොතු වලින් කසලා අර වනය තුවාල වෙනකන් කහලා එයින් යම්කිසි තෘප්තියක් ලබනවා. ඒ වගේම ගිනි කබලක් ළඟ තියාගෙන අර කැසිල්ල ඉවසන්නට බැරි නිසා ඒ ගින්නෙන් Tamanගේ ශරීරය අර කුෂ්ඨ තියෙන තැන් නැවත නැවත තවනවා. කසන අවස්ථාවට ඒ ගින්නෙන් ඇතිවෙන පහස, ඒ දාහය තරමක් සැනසීමක් සුවයක් වගේ දැනෙනවා. හැබැයි ඒ ගින්නෙන් තවන්න අර වන බුබුලු තව තවත් පැසවෙනවා. ඒවාෙහි ඕජාව වැගිරෙනවා. තව තවත් කුණු වෙනවා. හැබැයි කොච්චර කුණු වුණත්
කොච්චර වැගුරුණත් ඔහු ගිනි කබල තියාගෙන නැවත නැවත තවනවා. එයි මේ වේදනාව දරා ගන්න බැරි නිසා. මේ කසන ස්වභාවය ඉවසා ගන්නට බැරි නිසා. යම්කිසි ඒතනත්තාගේ ඥාති හිත මිත්‍රාදී කෙනෙක් මොහු කෙරෙහි අනුකම්පා සහගතව වෛද්‍යවරයෙක් මුණගැහිලා මේ කුෂ්ඨ රෝගියාට බෙහෙත් කරන්නට යොමු කරනවා. මාගන්ධිය යම් කලෙකදී ඒ කුෂ්ඨ රෝගියාට අර වෛද්‍යවරයා ප්‍රතිකාර කරලා ඒතනත්තා කුෂ්ඨ රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුවපත් වෙනවා. ඒතනත්තා නිරෝගී වූ කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම ප්‍රකෘතිමත් හමක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ශරීරය නිරෝගී නිසා ඔහු සුවසේ නිදහසේ ලෝකේහි ඇවිදිනවා. මෙහෙම ඇවිදිනකොට ඔහු දකිනවා පෙර තමන් සිටියාසේ තවත් කුෂ්ඨ රෝගීන් අර කුෂ්ඨ කහ කහ ගිනි කබල් වලින් තවනවා. ඒ වාට ප්‍රතිකාර කරනවා. මාගන්ධිය ඔබට හිතෙනවද ඒ සුවපත් වූ තැනැත්තා කවදාවත් අර කුෂ්ඨ රෝගීන් කහන හැටි දැකලා ගිනි කබල් තියාගෙන තවන හැටි දැකලා අනේ මමත් ඒ වගේ කැහුවොත් හොඳයි මමත් ඒ වගේ ගිනි කබල් වලින් තැවුවොත් හොඳයි කියලා ඔහුට සිතුවිල්ලක් පහළ වෙයි කියලා ඔබ හිතනවද? මාගන්ධිය කියනවා එහෙම වෙන්නට විදිහක් නැහැ ස්වාමීනි. ඒ තැනැත්තාට එහෙම කැසීමක් නැති නිසා ඔහුට දැන් කසන්නට ඕන කමක් නැහැ. එහෙම පීඩාවක් නැති නිසා ඔහුට දැන් ගිනි කබලෙන් අමුතු ආස්වාදයකුත් නැහැ. ඒ නිසා එහෙම අදහසක් ඇති වෙයි කියලා නම් හිතන්නට බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාගන්ධිය අන්න